සුබ දවසක් කියලා පිළිගන්න ක්‍රිප්ටෝ ඩියස් YouTube channel එකට. ඉතින් ඔන්න අද මොකක්ද අපේ පාඩම? ඔයාලට ගෙනත් දීපු NFT එක විකුණන්නේ අපි කොහොමද සෙල් කරන්නේ කියලා කිය දෙන්න තමයි අද මේ දැස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ට AirDrop එකක් ගෙනත් දුන්නා. හැබැයි ඒක මට වීඩියෝ එකක් ගෙනත් දෙන්න නම් බැරුව ගියා. AirDrop එක කරන විදිය හැබැයි ගොඩක් දෙනෙක් දැන් කරලා තිබ්බා. Telegram group එකේ හිටපු කට්ටිය. එහෙම නැත්නම් පිටින් කොහොම හරි කරලා දැන් අපි NFT ටික කොහොමද ක්ලේම් කරගන්නේ කියලා නම් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනත් දීලා තියෙනවා. ඒ මගේ YouTube channel එකේ ගිහිල්ලා බලුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේට කලින් දාපු වීඩියෝ එක තමයි NFT එක අපි කොහොමද ක්ලේම් කරගන්නේ කියලා. ඉතින් ඒට අමතරව මෙන්න මෙතන මේ ටෝකන් GSGMT ටෝකන් මේක අපිට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් විත්ඩ්‍රෝ කරන්න කොහොමද කියලා බලන්න නම් අපිට 7 වෙනිදා වෙනකන් ඉන්න වෙනවා. මොකද මෙතන අපිට දැන් මෙතන විත්ඩ්‍රෝ කරන්න බෑ. මොකද තාමත් මෙතන ට්‍රයි මෙතන දෙද්දී ඒගොල්ලෝ කියන්නේ මේ 2022 7 වෙනි මාසේ 7 වෙනකන් ඉන්න කියලා තමයි විත්ඩ්‍රෝ ඕපන් වෙන්නේ. ඉතින් එදාට තමයි මේක විත්ඩ්‍රෝ ඕපන් කරන්න කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට අපි බලමු කොහොමද මේක විත්ඩ්‍රෝ එක ගන්න කියලා. අපි දන්නේ නැහැ යාළුවා මොනවාරි කන්ඩිෂන් එකක් දෙයිද නැත්නම් නිකම්ම පොඩි පී එකක් ගෙවලා එලියට ගන්න දෙයිද නැත්නම් නොමිලෙම අපිට එලියට දෙයිද කියලා. ඉතින් මොකද හැබැයි දැන් අපි මේ NFT එක නම් මිස්නේ කරගෙන අපි ඔන්න දැන් ක්ලේම් කරගෙන ඉවරයි. දැන් අපි කොහොමද මේක සෙල් කරන්නේ? ඉතින් මේක සෙල් කරන්න නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දන්නවා දැන් මේ NFT එක ටච් කරපු ගාම ඕගොල්ලන්ට මේක ප්‍රයිස් එකක් පෙන්නනවා. ඉතින් මේ ප්‍රයිස් එක ගැන මේක ටච් කරපුවාම ඕගොල්ලන්ට පේනවා මෙයාට මේ විදිහටදී මෙන්න මෙතන සෙල් කියලා දැම්මොත් ඕගොල්ලන්ට පෙන්නනවා මෙන්න මෙතන මෙයාට මෙන්න මේ ප්‍රයිස් එක. ඉතින් මෙන්න මේ ප්‍රයිස් එක ඕගොල්ලන්ට පෙන්නනවා කියන්නේ ඕගොල්ලෝ ගණන් හදලා බලන්න මම හිතන්නේ දැන් වටිනාකම මේකේ මේ වෙලාවේ හැටියට ඩොලර් 40කට උඩින් වටිනාකමක් මේකේ දැන්ට තියෙනවා මේක සෙල් කරන්න යද්දි. ඉතින් අපි යමු ගිහිල්ලා බලමු මේ වීඩියෝ එක ඇතුලේ කොහොමද මේක සෙල් කරන්න කියලා. ඔයාලට ඔන්න හොඳ ප්‍රොෆිට් එකක් ගන්න chance එකක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් මේ AirDrop එක මේක ක්ලේම් කරගත්තු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඉක්මනට මේක ක්ලේම් කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. මෙන්න මේ මගේ YouTube channel එකේ මෙන්න මේ විදිහට දාලා තිනවා ක්ලේම් NFT super step කියලා ගහලා තියලා ඊට සිංහලෙන්ම කියලා තියනවා. මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේක ක්ලේම් කරගෙන trust wallet එකනම ගන්න. ඊට පස්සේ ඉතින් අපේ trust wallet එකේ ගියන් පස්සේ trust wallet එකේ අපිට පෙන්නනවා මෙන්න මේ විදිහට අපේ NFT පැත්තට ගියන් පස්සේ අපේ trust wallet එකේ දැන්ට තියෙන NFT ටික. මේකත් මේ ළඟදී දාපු සතියක්වත් නෑ මම AirDrop එකක් දැම්මා. ඒක NFT එක නිකම්ම ඒ වෙලෙම ක්ලේම් කර 24කට පස්සේ ක්ලේම් කරගන්න දෙනවා කියලා NFT එක දුන්නේ. ඕගොල්ලන්ට Twitter tag කරලා NFT ටික දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ මං දවස් දෙකකට වගේ කලිනුත් ආපහු NFT එක ක්ලේම් කරගන්න link එක දාලා තියෙනවා. නොමිල ක්ලේම් කරගන්න තියෙන එක. හරි. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මෙතන අපේ දැන් තියෙන ස්නේකර්ස් ටික. ඒ කියන්නේ අපි ළඟ දැන් මේ තියෙන අපේ NFT ටික මෙතන පෙන්නනවා. ඊට අමතරව මම Telegram group එකේ දීලා තියෙනවා මාද ඕගලන්ට link එකක්. මෙන්න මේ link එක. ඉතින් ඕගොල්ලෝ මගේ Telegram group එකට ගියොත් ජූලි 2 වෙනිදා මෙන්න මෙතන මේ ජූලි 2 වෙනිදා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ market කියලා link එකක් මන් දීලා තියෙනවා. මෙන්න මේ claim NFT කරා ගන්න link එකත් එක්කම මෙන්න මේ link එක මන් දීලා තියෙනවා. මේක ඕගොල්ලෝ copy කර ගන්න ඕන. copy කරගෙන යන්න ඕන trust wallet එකට. ඉතින් මම අර trust wallet එකේ පෙන්නපු අනිත් NFT දෙක ඔයගොල්ලන්ට claim කර ගන්න ඕන නම් ඒකත් මම link එක දීලා තියෙනවා. මම ඒකත් පෙන්වලා යන්නම්. එතකොට ඔයගොල්ලන්ට තවත් එකම වීඩියෝ එකෙන් තවත් දෙකක් මේ තියෙන්නේ. මෙන්න මේ link එක තමයි මම අර අනිත් NFT දෙක claim කරගන්න දීපු link එක. මේකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ NFT එකත් claim කරගන්න. හරි. ඊට පස්සේ අපි trust wallet එක යනවා. අපි අපේ super step ඒකේ link එක අරගෙන ඊට පස්සේ DApp එකේ ඕපන් කරලා මෙන්න මෙතන පේස්ට් කරනවා. අපි පේස්ට් කරලා දෙනවා. මෙතනදී අපි උඩ Ethereum වෙනුවට Binance Smart Chain දා ගන්න ඕන. ඉතින් Binance Smart Chain වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම උඩ. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ site එකක් login වෙනවා. මේ විදිහට login වුණාන් පස්සේ ඔයගලන්ට web පෙන්නනවා මෙන්න මේ උඩ මෙන්න මෙතන තැන. මේ ඕගලන්ට පේනවා ඇති ඒක එකපාරක් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරුවන් පස්සේ ඕගලන්ට පෙන්නනවා මෙන්න මේ විදිහට තැනක්. ඕගලන්ට පුළුවන් මෙතන මාස් එක නැත්නම් wallet එක ඕගොල්ලෝ connect කරන්න ඕන. ඉතින් wallet එක අපි connect කරමු.
Ida pas me vidira connect karuwen passe anivare metana ogola denna one Binance smart chain එක dila metana connect denna ඊට පස්සේ ඔයගලට දැන් පෙන්නයි මෙන්න මෙතන wallet එක connect කරුවෙන් පස්සේ මෙන්න මෙතන මේ විදිහට මේ කූඩම තමයි අපි එකපාරක් click කරන්න ඕන. මෙන්න මේ කූඩම එකපාරක් click කරන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පෙන්නයි මාද මෙන්න මේ විදිහට item කියලා. මෙතන item කියලා දිනවනේ තන. ඒක එකපාරක් click කරන්න. ඒක එකපාරක් click කරුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට මෙන්න මේ විදිහට interface එකක් එයි. ඊට පස්සේ දැන් ඕගලන්ට පෙන්නයි ඕගලන්ගේ wallet එකේ තියෙන NFT ටික. ඔක කියන්නේ ඕගලන්ගේ දැන් wallet එකට ඇවිල්ලා තියෙන ඕගලන්ගේ wallet එකේ තියෙන NFT ටික ඔක්කොම පෙන්නයි මේක ඇතුලේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මේකෙදි අපිට උමනා කරන අපි sell කරන්න යන NFT එක click කරන්න ඕන. අපි නිකන් මම නිකන් click කරන්න මේ NFT එක click කරුවන් පස්සේ මෙන්න මේ විදිහට අපිට එනවා මෙතන මේ fixed match fixed price එකද fixed price එකද නැත්නම් option එකද option එකද කියලා මම මේකද තීරණය කරනවා. මෙන්න මේක දෙන්න දුන්නෙන් පස්සේ මෙතන එනවා මාද අපිට අපේ verify address එක verify කරන්න කියලා. මේක verify කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන sign in වෙන්න message එකක් එනවා. okay කියලා දෙනවා. ඊට පස්සේ password එක දීලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ trust wallet එක verify කරන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඒගොල්ලෝ මේක කෙරුවා අප්සෙට් කරන්න දෙනවා. අපි මේක ටික් එකක් දාලා මෙන්න මෙතන අප්සෙට් බටන් එක දෙනවා. දැන් ඔන්න අපිට අපේ NFT එකේ ට්‍රයිස් එක දාන්න තියෙන්නේ මෙන්න මෙතන. ඔයගොල්ලන්ට මම පෙන්නුවා වේල පහ මෙන්න මෙතනට ගිහිල්ලා අපිට අපේ NFT එකේ ප්‍රයිස් එක බලා ගන්න පුළුවන් කියලා. මෙන්න මෙතන යට තියෙනවා මේ ප්‍රයිස් එකේ ගාන. ඔයගොල්ලෝ මේට අඩුවෙන් සෙල් කරන්න එපා. මේක මේට අඩුවෙන් විකුණන්න හදන්න එපා. බුරුවට වැඩක් නැහැ. ඉතින් ඒ ගාන අපිට දාන්න පුළුවන් මෙන්න මෙතන. අපෝ පාස්වර්ඩ් දෙ දිලා මෙන්න. ඉතින් මෙන්න මෙතන පොඩ්ඩක් ෆික්සඩ් ප්‍රයිස් අපමුලට යන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ දාන්න 0.2 sorry 2 දාන්න. ඉතින් දැන් ඕගොල්ලන්ට පෙන්නයි මෙන්න මෙතන ඕගොල්ලගේ 0.2 BNB වලට වටිනාකම. ඒ කියන්නේ මේ NFT එක දැන් ඕගොල්ලන්ට මේ මම අරන් දීපු එහෙම නැත්නම් වෙනකෙන් හරි කවන්නේ එයාරොප් එකක් කරලා ගත්තු මේ NFT එකේ වටිනාකම ඩොලර් 45යි. ඉතින් ඕගොල්ලෝ ගාව ඩොලර් කීයක NFT දැන් තියෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතන start listing කියලා දෙන්න යට තියෙන. ඊට පස්සේ මෙන්න මෙතන approve කරන්න එනවා. approve දෙන්න. approve කරන්නේදී අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පොඩි fee එකක් ගෙවන්න වෙනවා මේකෙදී. පුංචි fee එකක් ගෙවන්න වෙනවා. ඉතින් 0.75 කියන්නේ ඩොලර් 75ක fee එකක් ගෙවන්න ආවා. BNB වලින් මතක් කරලා තියාගන්න. BNB අනිවාර්යයෙන්ම ඒ කියන්නේ wallet එකේ තියෙන්න ඕන පුංචි ගාණක් හරි. දැන් මම මේක approve දෙනවා. ඊට පස්සේ password එක දීලා approve කරුවෙන් පස්සේ ඕගලන්ට දැන් මෙතන NFT එක නම් approve වෙලා පෙන්නනවා. දැන් අපි මෙතනට මේක ඇතුළට sign in වෙලා වෙන්න කියලා ආපෝ message එකක් එනවා. ඕගොල්ලෝ sign in දෙන්න ඕන. ඊට පස්සේ මෙතන ආය okay දෙන්න ඕන. දුන්නාට පස්සේ password එක එනවා. ඊට පස්සේ ඕගලන්ට පෙන්නයි මෙන්න මේ විදිහට දැන් ඕගලන්ගේ approve වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඕගලන්ගේ token ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මේ NFT එක අපි මේක ඇතුළට විකුණන්න දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ price එක මෙන්න 0.2 BNB වලට තමයි මේ price එක විකුණන්න දාලා තියෙන්නේ. ඊට අපිට පුළුවන් ඕනනම් මෙතනින් change price එක change කරන්න. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් price එක change කරන්න. එහෙම නැත්නම් මේ cancel listing එක අපිට අපව align කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක මාරු කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම විස්තර. ඒ කියන්නේ මේ ඩොලර් 45කට තියෙන එක සමහරක ඕගොල්ලන්ට පුළුවන් තව ටික අඩු ගානට දාලා හරියට විකුණන නම් එහෙමයි. මම නම් කියන්නේ ඉතින් මේක අඩු ගානට දාලා විකුණලා වැඩක් නැහැ. අපිට මෙච්චර මහන්සි වෙලා හම්බෙච්ච එක ඒක ඕගොල්ලන් තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේක sell වුණායින් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මාද ඕගොල්ලන්ගේ trust wallet එකටම මේ token ටික ඒ කියන්නේ BNB ටික ඔටෝම එයි. direct map සෙලුනායින් පස්සේ transfer එකටම. ඉතින් මේකේ මේ තියෙන යට තවත් මේ එක එක sneakers වල price තමයි තියෙන්නේ මේ. ඉතින් සමහර ඒවා එක BNB එකක් වටනවා. සමහර ඒවා BNB මේ 7.73ක් වටනවා. ඉතින් මේ වගේ එක එක sneaker තියෙනවා. ඉතින් මේවා දැන් මේ විකුණන්න දාලා තියෙන්නේ.
ඉතින් මේ මම දාලා තියෙන්නේ දැන් මම මගේ එක තමයි මේ මන් දාපු එක තමයි ලිස්ටින් කරලා තියෙන්නේ මම. ඉතින් දැන් මේකත් මමත් විකුණන්න දාලා තියෙන්නේ ඕල් කියලා දැම්මම ඉතින් මට තියෙන්නේ එකයි තාම. ඉතින් මට තව දෙකක් තියෙනවා ඔහොම විකුණ ගන්න ඕන නම් මම ඒවා විකුණනවා. ඒත් මම එකක් හරි තියාගෙන ඉන්නවා. මම අර පළවෙනි වීඩියෝ එකේදී කිව්වා වගේ හදිස්සියවත් මේගොල්ලෝ chance එකක් දුන්නොත් රන්ස් කරලා මෙයා කරන්න. දැන් මේ වගේ දෙයක් මේ වෙලාවේ විකුණලා සමහරවිට අපිට මෙටරා ප්‍රොෆිට් එකක් ගන්න chance එකක් තියෙනවා නම් ඒක නැති කරගන්න නැහැ. ඉතින් ඔයගොල්ලන්ට දෙයක් තියෙනවා එකක් try කරලා බලන්න පුළුවන් විකුණන්න කැමති නම්. ඔයාලට මේ වෙලාවේ ඩොලර් 40ක් 45ක ප්‍රොෆිට් එකක් ගන්නවා නම් ඔන්න විකුණලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. තීරණය ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට විස්තර කියා දෙනවා විතරයි. තීරණේ හැමදාම ඔයගොල්ලන්ගේ අතේ. ඉතින් මම ඊට පස්සේ කිව්වා වගේ අනිවාර්යයෙන්ම දැන් මේ 7ක 5ක කැපිච්ච මැසේජ් එක ආවේ මට. මෙතනට එයි අර අපේ NFT එක විකුණුනායින් පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මෙතනට ඇඩ් වෙයි සම්පූර්ණ BNB ප්‍රමාණය විකුණුනායින් පස්සේ. හරි. ඉතින් ඕගොල්ලන්ට තව NFT තියෙනවා නම් ඒවත් මේ විදිහට විකුණන්න පුළුවන්. ඉතින් මතක් කරන එක දෙයක් NFT එකට ඇතුළතදී අපි ගෙවනවා 7-5ක fee එකක්. ඒක ගෙවන්න ඕනේ පළවෙනි පාර විතරයි කියලා ඒගොල්ලෝ කියන්නේ. එකපාරක් ගෙවෙන පස්සේ ඊට පස්සේ අපි කොච්චර NFT ලිස්ට් කරුවත් විකුණන්න දැම්මත් ඒ සයිට් එකේ වෙන IP එකක් කපන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඔන්න ඕගොල්ලන්ට පුළුවන් කැමති විදිහට ඒ දින්නේ අරගෙන ලස්සන්ට වැඩේ කරගෙන යන්න. ඉතින් ඔන්න ඕගොල්ලන්ට එයාඩ්‍රොප් එකක් ගෙනත් දුන්නා, ක්ලේම් කරන විදිය කියා දුන්නා. දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ NFT එක සෙල් කරන විදියත් කියා දුන්නා. ඉතින් ඔන්න ඕගොල්ලන්ට තවත් අලුත් එයාඩ්‍රොප් එකකින් හම්බෙන බලාපොරොත්තුව දෙන ගමන් අදට මම නවතිනවා. ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන්. What are you doing?